අපි ඇත්තටම මේ මාධ්‍ය සාකච්ඡාව පවත්වන්න කල්පනා කළේ මේ රජයේ අපි විධායක පදවි දෙකක් උසුලනවා. ආණ්ඩුවේ කැබිනට් අමාත්‍ය ධුරයක්, ඒ වගේම පළාත් සභාවේ බස්නාහිර පළාත් සභාවේ අමාත්‍ය ධුරයක්. ඒ නිසා අපි කල්පනා කළා මේ පිළිබඳව අපේ අදහස ප්‍රකාශ කරන්න ඕනේ කියලා. මොකද නොඑක් කටකතා දූෂමාන ආරංචි ඇත්ත නැත්ත ඔක්කොම කලවමේ සිද්ධ වෙන නිසා පළමුවෙන්ම කියන්න ඕනේ, අපි පසුගිය 19 වෙනිදා අපේ පක්ෂයේ ඒ පවත්වපු මහා සමුළුවේදී අපි යෝජනාවලියක් ඉදිරිපත් කළා. ඒ යෝජනාවලිය අපි ඉදිරිපත් කළේ කිසි කෙනෙක් බිත්තියට හේතු කරන්නවත්, කොන්දේසි දාන්නවත්, එහෙම නැත්නම් බයවත් දාන්නවත්, පරද්දන්නවත්, තව කෙනෙක් දිනවන්නවත් නෙවෙයි. අපි මේ යෝජනාවලිය ඉදිරිපත් කළේ අපි මේ රජයට සහයෝගය ලබා දෙන්න 2005 අතිගරු ජනාධිපතිතුමාට ජනාධිපති වරණයේදී සහයෝගය දෙන්න තීරණය කළා. ඒ තීරණය කළේ යම් ප්‍රතිපත්ති මාලාවක් මත. ඒ සම්බන්ධයෙන් වෙච්ච අවබෝධතා ගිවිසුමකට අපි එළඹුණා, ජාතික එකඟතාවයකට. ඊට පස්සේ අපි ඒ සහයෝගය දුන්නා. දැන් අපි විවේචනාත්මකව ආපසු හැරලා බලලා රට ගැන කල්පනා කරලා බලලා අපි අනාගත අභියෝග ජය ගන්න, අනාගතේ අපි හිතන පැමිණෙනවයි කියලා හිතන අනාගත අභියෝග ජය ගන්න. ඒ වගේම මේ අවස්ථාවේ මේ රටට, මේ සමාජයට ගැළපෙන, ඒ වගේම අනාගතය අපට ගොඩනගන මෙන්න මේ තුන්කල්ම පේන ක්‍රියාදාමයක් වෙනුවෙන් තමයි අපි මේ යෝජනාවලිය ඉදිරිපත් කරේ. ඒ කියන්නේ අභියෝග ජය ගන්න, ඒ වගේම වත්මනට ගැළපෙන්න, අනාගතය ගොඩනගන්න කියන මේ කාරණා මත තමයි අපි මේක ඉදිරිපත් කරලා තියෙන්නේ. එහෙම නැතුව ඇමතිකම් ලබා ගන්න හෝ ඇමතිකම් පවත්වා ගැනීම සඳහා නෙවෙයි. දැන් අපි ගත්තොත් අපි දන්නවා අපේ අනාගතයට අපිට ප්‍රශ්න ගණනාවක් ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ ඉදිරිපත් වෙලා තියෙන ප්‍රශ්න එකක් අපේ ආර්ථිකය කොහොමද මෙතනින් එහාට ගෙනියන්නේ කියන කාරණේ. ඒකෙදී අපි දන්නවා විරකියාව අඩු වුණාට උගත් විරකියාව වැඩි වෙලා තියෙනවා. දුප්පත්කම අඩු වුණාට දුප්පත්කමේ අනතුරුදායක බව අඩු වෙලා නැහැ. ණය බර අඩු වුණා කිව්වට ආණ්ඩුවේ ආදායමට වඩා ණය බර වැඩි වෙලා තියෙනවා. ඒ වගේම අපේ සංවර්ධන ප්‍රමුඛතා මොනවද කියලා පැහැදිලි වීමක් නැහැ. මෙන්න මේ වගේ හොඳ පැති වගේම සුබ පැති වගේම අසුබ පැතිත් ආර්ථිකයේ තියෙනවා. ඒක අපිට තියෙන ආර්ථික අභියෝගයක්. ඒ අභියෝගය අපි ජය ගන්න ඕනේ. ඊළඟට පාරිසරික අභියෝගය, ඒක අපි කවුරුත් කියන්න ඕනේ නැහෙනි, හැම අවස්ථාවකම මතුවෙනවා. ලෙඩ දුක් විදියට, එම නැත්තම් ස්වභාවික උපද්‍රව විදියට ඇවෙනවා. කිසිම සැලසුමකින් තොරව නම් මේ පාරිසරික අභියෝගේ ජය ගන්න බෑ යන්නම් වාලේ ගිහිල්ලා. මේකට පැහැදිලි විසඳුමක් රට ඉල්ලා හිටිනවා, සමාජය ඉල්ලා හිටිනවා. අද වෙනකොට මිනිසුන් මියමින් තිබෙනවා, අනාථ වෙමින් තිබෙනවා මේ ගැටලුව නිසා. ඊළඟට සමාජ ව්‍යසනය. අපි සමාජයේ දියුණුව කරා ගියාට වැඩක් නැහැ සමාජයේ පාදකරණය වෙනවා. රට තුල විනෝදාස්වාදයේ පදනම් කරගත්ත, සල්ලාලකම පදනම් කරගත්ත සමාජාතිකයක් දේශපාලනයක් ගොඩනගෙනවා. ඒ නිසා අපි වෙනසක් එතන ඇති කරගත යුතුයි. මේ තියෙන අභියෝගය ජය ගන්න. ඒක මේ රටේ හැම දැනුගත් මිනිහෙක්ගෙම දුප්පත් පොහොසත් ભેදකින් තොරව හදවතේ කැකෑරෙන ගැටලුවක්. ඒක තමයි අපි මේ ජාතික හෙළවරුමේ ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒ වගේම අපි මේ සමහර අය අපිට නොයෙක් උපදෙස් දෙන්න එනවා. ඒකෙන් කිසිම ප්‍රශ්නයක් නැහැ. අපි නිවැරදි දේට අහුම්කන් දෙන, නිවැරදි දේ ක්‍රියාත්මක කරන්න නොපැකිලි ඉදිරිපත් වෙන පිරිසක්. ඒක අපි අතීතයේ පෙන්ලා දීලා තියෙනවා. මේ රටේ සෑම අවස්ථාවකම අපි බලය කෙසේද පවත්වගන්නේ, බලය කොහොමද තියාගන්නේ කියන කාරණේ. සාමාන්‍යයෙන් දේශපාලනයේදී මුල් වෙන්නේ ඕක, බලය කොහොමද පවත්වගන්නේ කියන එක. අපි ඒ වෙනුවට ප්‍රතිපත්ති කොහොමද පවත්වගන්නේ, බලය වෙනුවට රට කොහොමද ගොඩනගන්නේ කියන එක පිළිබඳව මුල් තැන දීලා කටයුතු කරපු ව්‍යාපාරයක්. ඒ නිසා තමයි මෙන්න මෙව්වා පදනම් කරගෙන අපි මේ යෝජනාවලිය ඉදිරිපත් කළේ. අපේ යෝජනාවලිය ඇත්තටම සමහර අය විසින් ප්‍රචාරණය වුණාට ලොකුවට ප්‍රචාරණය වුණේ නැහැ. ඒ නිසා මම කැමති නැවත මතක් කරන්න සත්වදෑරුම් යෝජනාවලිය. පළවෙනි යෝජනාවේ තියෙන්නේ රටට අද අත්‍යවශ්‍ය කරන දේශපාලන ප්‍රතිසංස්කරණ. අපි හිතනවා විධායක ජනාධිපති ධූරය දැන් 1978 ඉඳන් 35 අවුරුද්දක් කරගෙන ඇවිල්ලා තියෙනවා. ඒ කරගෙන ආපු විධායක ජනාධිපති ධූරයේ හොඳ ලකුණු, නරක ලකුණු අපිට පෙන්ලා තියෙනවා.
එනිසා අපි විශ්වාස කරනවා අනාගතයේ ඉදිරියට යන්න නම් විධායක ජනාධිපති ධූරය කියලා මේ පවත්වගෙන යන විධායක ජනාධිපති ධූරය අනිවාර්යයෙන්ම ඒකේ තියෙන අත්නෝමතික බලතල සංශෝධනය විය යුතුයි. අත්නෝමතික බලතල සංශෝධනය විය යුතුයි කියන්නේ මේ රටේ ඒකාග්‍රතාවයට, රටේ එක්සේසත් බවට, රටේ ඒකීයභාවයට, ජාතික ආරක්ෂාවට එහෙම තර්ජනයක් වෙන කාරණා සම්බන්ධයෙන් නම් නෙවෙයි. විශේෂයෙන්ම ජනාධිපතිවරයා සතුව තියෙන ඇතැම් බලතල පාර්ලිමේන්තුවට ලැබෙන විශේෂ ජනවරම එක්ක සමතුලනය විය යුතුයි. අපි හිතනවා ජනාධිපතිතුමා තමන්ට ජනාධිපතිවරයා කවුරු හෝ වේවා ඔහුට දරන්න හැකි ඇමති ධූර ගාන පිළිබඳව නිශ්චිත භාවයක් තියෙන්න ඕනේ. ඒකට අනිවාර්යයෙන්ම අයිති වෙන්න ඕනේ ආරක්ෂක අමාත්‍ය ධූරය. ඒ වගේම ඇමති මණ්ඩලය අපි යෝජනා කරලා තියෙනවා 20ත් 25ත් අතර වෙන්න ඕනේ. ඒකද අතිවිශාල ඇමති මණ්ඩලයක් රට දරා ගන්න බෑ. දේශපාලනමය වශයෙන් අස්ථාවර අවස්ථාවලත් ස්ථාවර අවස්ථාවලත් මේක පැවතිලා තිනවා. මේක මේ රජයට විතරක් සීමා වෙච්ච එකක් නෙවෙයි. රණසිංහ ප්‍රේමදාස මහත්තයාගේ ආණ්ඩුවෙත් ඇමතිවරු 102ක් හිටියා. ඒක අපි අමතක කරන්න හොඳ නැහැ. ඒ කාලෙත් ඕක තිබුණා ওই ප්‍රශ්නේ ওই විදිහටම. ඒ නිසා මේක මේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට ආවේනික ප්‍රශ්නයක් නෙවෙයි. රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවෙත් හිටියා 90 ගානක් ඇමතිවරු. මේක ස්වභාවයෙන්ම පවතිච්ච තත්ත්වයක්. ඒ නිසා මේක අපි වෙනස් කරගත යුතුයි. මෙතන ප්‍රතිපත්තියක් ඇති කරගත යුතුයි. ඒ වගේම ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ ජනවරමට ගරු කළ යුතුයි. පාර්ලිමේන්තුවට ඔහු වග කිව යුතුයි. ඒ වගේම අධිකරණයේ ඔහුට නඩු පවරන්න බෑය කියන කාරණේ පිළිබඳව ගත්තොත් ඒ සම්බන්ධයෙන් ඔහු අධිකරණයට යටත් විය යුතුයි. අධිකරණයේ තීන්දුව තීරණවලට යටත් ඔහුට නඩු පවරන්න හැකියාව තිබිය යුතුයි කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම මැතිවරණ ක්‍රමය මේක මේ රටේ ගොඩාක් කතා කරපු එකක්. 2002 ඉඳන් තියෙනවා දැන් අවුරුදු 12ක් දිනේෂ් ගුණවර්ධන කමිටු රනිල් වික්‍රමසිංහ මහත්තයා මේක පත් කළේ. තාම මේක සම්බන්ධයෙන් මේක ක්‍රියාත්මක කරන්න අපි බයයි. අපි ලැජ්ජයි. ජයා ජාවර්ධන එක රැයින් මේ ඡන්ද ක්‍රමය වෙනස් කළේ. ඉතින් ඒක දැන් තියෙන හොඳ නරක දිහා බලලා අමානුපාත ක්‍රමයයි කොට්ටාස ක්‍රමය අතර වෙනසක් ඇති කරන්නේ. මේ යෝජනාව ඉදිරිපත් වෙලා තියෙන එතන. ඒක හුඟා පක්ෂවල අනුමැතියට යටත් වෙලා තියෙන එතන. ඒක ක්‍රියාත්මක කරන්න කියලා අපි කියන්නේ. ඒ වගේම අපි බොහොම පැහැදිලිව කියලා තියෙනවා මේ ජාතික ලැයිස්තු ධූරයේ තුනෙන් එකක් වෘත්තීය කාන්තාවන්ට ලබා දෙන්න කියලා. මොකද අද රටේ සෑම ශාස්ත්‍රයකම කාන්තාවන්ට බහුතර කොටස පංගුව ලැබිලා තියෙනවා. වෛද්‍ය ශාස්ත්‍රයේ, අධිකරණ ශාස්ත්‍රයේ, රාජ්‍ය පරිපාලනයේ හැම වෘත්තීය ශාස්ත්‍රයකම විශ්වවිද්‍යාලවල තෘතිය අධ්‍යාපනයේ හැම තැනකම විද්‍යාත්මක සේවා හැම එකම. නමුත් දේශපාලනයේ මේක වෙලා නැහැ. දේශපාලනේ නිකන් නලු නිලියෝ යන ඒ වගේ තත්ත්වයකට තමයි දේශපාලනේ කාන්තා නියෝජනේ පත් වෙලා තියෙන්නේ. ඒ නිසා මේ රටට වෘත්තීය කාන්තාවන් අතිවිශාල ප්‍රමාණයක් රටේ බහුතරය අද ගත්තාම වෘත්තීය කාන්තාවන් ඔවුන්ගේ නියෝජනයක් ඉදිරිපත් කරන්න කියලා අඩුම තරමින් තුනෙන් එකක් අපි සෑම දේශපාලන පක්ෂයකින්ම ඉල්ලා හිටිනවා. ඒ වගේම විශේෂයෙන් පළාත් සභා පවත්වනකොට අපි මේකට අපි තමයි එකම කණ්ඩායම තදින්ම විරුද්ධ වෙච්ච ඒකේ බෙදුම්වාදී බලතල වලට අදාළ ඒ සංශෝධන පහක් අපි අවස්ථාවේ යෝජනා කරා. පොලිස් බලතල, ඉඩම් බලතල, පළාත් දෙකට ඒකාබද්ධ වෙන්න තියෙන බලතල ආදී ඒවා සම්මුතියකින් ඉවත් කර යුතුයි. ඒකට රජය නිර්භය විය යුතුයි. ඒ ක්‍රියාවලිය ගන්න මොකද විග්නේශ්වරන් මහත්තයා දැන් සූදානම් වෙන්නේ සිවිල් නීති කඩකිරීමක් කරහා මේ පළාත් සභාව වෙනම රාජ්‍යයක් කරා ගෙන යන්න අවශ්‍ය කරන වටපිටාව සමාජ දේශපාලන වටපිටාව ගොඩනගන්නයි. මේක බොහොම භයානක දැනකින් කෙලවර වෙන්න පුළුවන්. එදා කිසිම බලයක් නැතුව තමයි LTTE ඇතුළු මේ පිරිස් කටයුතු කළේ. අද නීත්‍යානුකූලව පත්වෙච්ච පළාත් සභාවක් එක්කයි මේ ක්‍රියාමාර්ගය ගන්නේ. අපි දකිනවා රජය කරපු භයානක දේශපාලන වරදක් හැටියට උතුරු පළාත් සභාව පිහිටවීම පළාත් සභා ක්‍රමය වෙනස් නොකර. මොකද මේක මේ රටේ ජනතාව අනුමත ක්‍රමයක් කරපු ක්‍රමයක් නෙවෙයි. ඒ වගේම ජනසභා පාලනය ගැන අපි ගොඩක් කතා කළා. දැන් මේ වෙනකොට මේ පළාත් පාලන ආයතනවල කොට්ටාස ක්‍රමයේ නිර්ණය කරන ඒ කොමිසම වාර්තාව බාර දීලා තිනවා. කොට්ටාස 5000කට අධික ප්‍රමාණයකට රට වෙන් කරන්න යම් විද්‍යානුකූල වටපිටාවක් මත යෝජනාවක් ඉදිරිපත් කරලා තිනවා. දැන් ඒකට හරියන ජනසභා ක්‍රමයේ ගමට බලය දෙන ජනසභා ක්‍රමයේ ස්ථාපිත කරන්නයි කියලා අපි යෝජනා කරලා තිනවා. ඒ වගේම රාජ්‍ය පාලනය සම්බන්ධයෙන් අපි යෝජනාවක් ගෙනලා තිනවා. අද අමාත්‍යංශ ලේකම්ලා පත් කිරීම ජනාධිපතිතුමාගේ අභිමතයට කරන්න පුළුවන්. මේ මාධ්‍යවේදීන් අතර ඉන්න ඕන කෙනෙක් අමාත්‍යංශ ලේකම් කෙනෙක් කරන්න පුළුවන්. ඒක මේ රටට ඉතාම භයානක ප්‍රතිවිපාක ගෙනත් දීලා තියෙනවා. අද වෙනකොට මේ සුදු කරපටි අපරාධකාරයෝ 3-4 දෙනෙක් බිහි වෙලා ඉන්නේ මෙන්න මේ විදිහට සොකැමැත්තෙන් ස්වචන්දයෙන් පුජ්‍යලෝ පත් කිරීම නිසා. මේක මේ ජනාධිපතිතුමාගේ කාලේ විතරක් නෙමෙයි අපි චන්ද්‍රිකාගේ කාලේ, ප්‍රේමදාසගේ කාලේ, ජේ.ආර්.ගේ කාලේ දැක්කා. ජේ.ආර්.ගේ කාලේ මැණික් දිවල තමයි රටකොලේ. ඒ විදිහට අපි දැක්ක මේක. ඒ නිසා අපේ ඉල්ලීම
අමාත්‍යංශ ලේකම්වරු හැටියට. ඒ ශේෂ්ත්‍රයේ වෘත්තීය සුදුසුකමක් තියෙන. වෘත්තීය සුදුසුකමක් තියෙන පිරිස් පත් කළ යුතුයි. ඒ වගේම ඒ අයට මේ වයස් සීමා ආදීන් තිබෙන සීමා අපි අනිවාර්යයෙන්ම ලබා දිය යුතුයි. මොකද තරුණ පිරිස් වලට අවස්ථාවක් නැහැ හුඟක් දුරට මේ පරිපාලන සේවය ඉහළට යන්න. විශ්‍රාමගිය පිරිස් උඩ මුළු ප්‍රමාණයම පිරලා ඉන්නේ. අදා තරුණ කෙනෙකුට මේ අද මේ අමාත්‍යංශයක දුරයක් දරන්න බැරි තත්ත්වයක් ඒක නිසා ඇවිල්ලා තියෙනවා. දක්ෂ පිරිස් කොන් වෙලා යනවා. ඒගොල්ලෝ 55 60 වෙනකම් බලන් ඉන්නවා. මොකද 60 70 80 වෙච්ච අය තාම ඉවත් වෙලා ගිහිල්ලා නැහැ. මේක රටකට ඒතරම් හොඳ තත්ත්වයක් නෙවෙයි. ඒ නිසා අපි හිතනවා ඒ වෘත්තීය පිරිස්පත් කරන්න ඕනේ. ඒ වගේම රාජ්‍යංශය අපි කියන්නේ ස්වාධීන කොමිෂන් තියලා ස්වාධීන කරන්න කියලා. එහෙම කළා රාජ්‍යංශයක් ගෙනියන්න බෑ. රාජ්‍යංශය රජයේ ප්‍රතිපත්තියට අනුව ක්‍රියා කරන්න ඕනේ. හැබැයි රාජ්‍යංශය කාර්යක්ෂම කිරීම සඳහා අනිවාර්යයෙන්ම ඒ අයගේ කුසලතාවය මනින කුසලතා පදනමක් අවශ්‍යයි. ඥාතිත්වය, පක්ෂපාතීත්වය ආදී දේවල් නෙමෙයි වැදගත් වෙන්නේ කුසලතාවය. කුසලතාවය මැනීම සඳහා කුසලතා ක්‍රමවේද අනුගමනය කරන්න ඕනේ. දැන් අපි මම අමාත්‍යංශ තුනක් දරුවේ. අමාත්‍යංශ තුනේම අපි කුසලතා ක්‍රමවේද අනුගමනය කරා. මම දන්නවා අද අපේ අමාත්‍යංශේ ඒ දෙපාර්තමේන්තුවල කවුද වැඩියෙන්ම ලකුණු අරන් ඉන්න නිලධාරීන් කියලා. සෑම වසරකම අපි හොඳම නිලධාරියා ඇගෙයිමට ලක් කරා. ඒ තුලින් අපිට පුළුවන් වුණා අපේ ඒ ආයතන ඉතාම කාර්යක්ෂම ස්ථාන බවට පත් කරන්න. ලයිට් බිල, වතුර බිල, කොළ පාවිච්චිය වේවා, ඉන්ධන පාවිච්චිය වේවා, අනික හැම එකකින්ම වැඩිම ලකුණු ගන්න පිරිසක් අපි ඇති කරලා ඒගොල්ලන්ට මුල් තැන දෙන ක්‍රියාදාමයක් අපි දීලා තිනවා. ඒකට ආදර්ශයක් අමුතුවෙන් කරන් දෙයක් නැහැ. ඒ වගේම ලෝක බැංකු ව්‍යාපෘතියක් මකිනුත් මේක කළා තිනවා. මේ රටේ දාසභාවය නවත්තන්න නම් පක්ෂපාතීත්වය නවත්තන්න නම් රාජ්‍ය සේවය කාර්යක්ෂම කර යුතුයි. කාර්යක්ෂම කිරීම සඳහා යැගීමේ ක්‍රමය දෙන්න ඕනේ. ඒ වගේම අපි විශ්වාස කරනවා මේ රටේ සංවර්ධන ප්‍රමුඛතා කොම්පැනිකාරයෝ ජාවාරංකාරයෝ නෙවෙයි විධිමත් ජාතික සැලසුමකට අනුව සිදුවිය යුතුයි. ඒ සඳහා විවිධ වෘත්තීන්ගේ උපදේශන සේවාවන් ලබා ගත යුතුයි. අපි හැදුවා 1952 මේ රටේ ජාතික සැලසුම. ඒ ජාතික සැලසුමට අනුව තමයි මහවැලි ව්‍යාපාරය, කන්තෙල් පිරිපහදුව, ලංකා විදුලි බල මණ්ඩලය වගේ ඇති වුණේ. ඒවා අදටත් බොහොම බලගතු ව්‍යාපාර හැටියට තියෙනවා. ඊට පස්සේ අපි 72 තව පස් අවුරුදු සැලසුමක් ගෙනාවා. ඒකෙනුත් විශාල බහු බැරකර්මාන්ත ප්‍රමාණයක් රටේ ඇති වුණා. නමුත් අද එවැනි සැලසුමක් නැහැ. අපි කනගාටු වුණා කියන්න ඕනේ මේ වියදම් කරනවා මිසක් ආදායම් උපදවන්නේ කොහොමද කියන එක ගැන හැඟීමක් මේවැ නැහැ. මහවැලිය හදද්දි කොටස් 4කට ආදායම් ඉපද වෙන්නේ කොහොමද, ඒ ආදායම් වලින් මේ ණය ගෙවන්නේ කොහොමද කියන එක පිළිබඳ පැහැදිලි අදහසක් අනුවයි මහවැලි ව්‍යාපාරයට මුල්ගල තිබ්බේ. නමුත් අද ගේන සංවර්ධන ව්‍යාපාරවල අපිට ඒක පේන්න නැහැ. ඒ නිසා ඒවා විශාල වශයෙන් මහජනයාට බරක් වෙන දේවල් බවට පත් වෙලා තියෙනවා. ඒ වෙනුවට යම් සැලසුම් සහගත මධ්‍යම සැලසුමකින් රජයේ ප්‍රතිපත්තියට අනුකූලව අනිවාර්යයෙන්ම ඒ ක්‍රියාදාමය ඇති විය යුතුයි. ඒ වගේම මහජනයාගේ විශේෂ වෘත්තිවේදීන්ගේ අදහස් ලබා ගත යුතුයි. ඒ වගේම අපි විශ්වාස කරනවා අද ඉතාම පරාභවයට ගිහිලා තියෙන තැනක් අපේ විදේශ සේවය. අපේ විදේශ ඇමතුමා ගැන අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. එතුමා ජාත්‍යන්තර වශයෙන් පිළිගත් වැදගත් උද්ගතෙක්. නමුත් මේ රට අද මුණ දීලා තියෙන විදේශ වටලෑම ගැන උස්හඬින් කෑ ගැහුවට වැඩක් නැහැ. විදේශ වටලෑම පරාජය කරන්න පුළුවන් බලෑණියක් සටන් පෙරමුණේ ඉන්න ඕනේ. බේබද්ද, සල්ලාල, කුපාඩියෝ, අමාත්‍යංශවල, බලතල මෙහෙවල කවදාවත් ඒ අරගලයේ මේ අධිරාජ්‍යවාදී බලවේගත් එක්ක අපට දිනා ගන්න බෑ. රැයලි වෙනකම් බිබී බාල නටන රාජතාන්ත්‍රිකයන්ගේ මේ රටේ මේ රාජතාන්ත්‍රික සටන ජය ගන්න පුළුවන්ද? බෑ. ඒකට අපේ හොඳම බලෑණිය එතන ස්ථානගත කරන්න ඕනේ. ඒක වෙලා නැහැ. ඒ නිසා අපි කියනවා මේ විදේශ සේවය සඳහා අනිවාර්යයෙන්ම රාජ්‍යතාන්ත්‍රික පත්වීම් දෙන්න විධිමත් උපාය මාර්ගයක් අනුව කටයුතු කිරීමට පියවර ගත යුතුයි පැහැදිලි වුණා. ඒ වගේම අද රටේ තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි මේ වසවිස ආහාර, වසවිස දේවල්. දැන් උදාහරණයක් ඇටියට අපි දන්නවා අද පැතිරලා යන පිළිකා, අද පැතිරලා යන වෙනත් රෝග මේකට ප්‍රධාන වශයෙන්ම ආහාරවල ස්වභාවය බලපාලා තියෙනවා. ඊළඟට මේ රූපලාවන්‍යාගාරයකදී මීට කලින් ඉංග්‍රීසි ගුරුවරියක් මිය ගියා, මෑතදී වෛද්‍යවරයක් මිය ගියා. අද මූණ පාට කරන රූපලාවන්‍ය මේ whitening creams කිලෝග්‍රෑම් 550,000ක් ගේනවා ලංකාවට. කිසිම ප්‍රමිතියකට අනුකූලව මේක කරන්න බෑ. අපේ අද තියෙන පාරිභෝගික අධිකාරියට එහෙම නැත්නම් ඖෂධ පිළිබඳ ඒ අධිකාරියට එහෙම නැත්නම් සෞඛ්‍ය අමාත්‍යංශයේ තියෙන ආහාර පාලකතුමාට කිසිම යාන්ත්‍රණයක් නැහැ. වෛද්‍ය පහ මේ කියන්නේ වයි මේ එවැනි විද්‍යාගාර පහසුකම් නැහැ මේක කරන්න. අපි කියන්නේ බලගතු ආයතනයක් පිහිටවන්න ඕනේ. පිටරටින් මේ රටට ගේන ඒවත් මේ රටේ නිෂ්පාදනය කරන ප්‍රධාන මට්ටමේ ආහාර, ඖෂධ, ඒ වගේම රූපලාවන්‍ය වැනි දේවල් ඒවා දේවල් පාලනය කරන්න, ඒ වෙනුවෙන් ක්‍රියා කරන්න බලගතු ආයතනයක් පිහිටුව යුතුයි. විශේෂයෙන්ම කෘමිනාශක, පොහොර, ඒ වගේම
අනිකුත් ආහාර ද්‍රව්‍ය පිළිබඳ අපිට මේ කිරිපිටි වල මැරෙනකච්ච DCD ප්‍රශ්න, ග්ලයිපොසේට් ප්‍රශ්න, පොහොරවල ආපු මේ කෘෂිනාශකවල ආපු මේවා කවදාවත් එන්නේ නැහැ විධිමත් ශක්තිමත් පාලන අධිකාරියක් තිබුණා නම්. මේ අද අපේ ඉන්න පාරිභෝගික අධිකාරියටවත් අපේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධිකාරියටවත් ඊකට අවශ්‍ය කරන බලයවත් ඒකට අවශ්‍ය කරන විද්‍යාත්මක ශක්තියවත් ඒකට ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කරන ඒ කාර්ය මණ්ඩලයවත් නැහැ. සා බලගතු ආයතනයක් අපිට අවශ්‍ය කරලා තියෙනවා. ඒ වගේම අපි අධිකරණයේ සම්බන්ධයෙන් ඉතාම වැදගත් යෝජනා කීපයක් ඉදිරිපත් කරලා තියෙනවා. එකක් තමයි අද රටට එක නීතියක් අවශ්‍යයි. අද බැංකුව වලට ගියාම හලාල් බැංකුව එක පැත්තක, අනිත් බැංකුව තව පැත්තක. අද කන්න ගියාම හලාල් කෑම එක පැත්තක, අනිත් කෑම තව පැත්තක. උතුරේ ගියාම ඉඩම් තේසවලාමේ එක පැත්තක, තව පැත්තක. කසාද බඳින්න ගියාම උඩ රට නීතිය එක පැත්තක, පාතර නීතිය තව පැත්තක. රටේ අපේ සම්ප්‍රදාය පදනම් කරගත්ත නීතියක් නැහැ. රෝමලන්දේසි නීතිය, ඉංග්‍රීසි නීතිය මේවා පදනම් කරගත්ත නීති ක්‍රියාදාමයක් තියෙන. මේක දිගු කාලීන වැඩක්. නමුත් රට කළ යුතුම දෙයක් රට එක නීතියකට ගෙන ආ යුතුයි. නැත්තම් මේ රටේ භූගෝලීය බෙදුම්වාදය වගේම සමාජ බෙදුම්වාදය බලවත් වෙනවා. ඉතින් මේවා මේ රට වෙනුවෙන් අපි නගලා තියෙන දේ නෙමෙයි. මේ NGO නඩවල සටන් පාඩ නෙමෙයි. මේවා මේ රට වෙනුවෙන් අපි කරපු දා. ඒ වගේම අපි දැඩිව විශ්වාස කරනවා අධිකරණයේ ස්වාධීනත්වය නම් රැකිය යුතුමයි. ශ්‍රේෂ්ඨාධිකරණයට හා අභියාචනාධිකරණයට ඕනම කෙනෙක් පත්කිරීමට දීලා තියෙන අයිතිය වහාම ඉවත් විය යුතුයි. ඒ සඳහා අනිවාර්යයෙන්ම මාර්ගෝපදේශ සැලකිය යුතුයි. යම් නිර්ණායක තිබිය යුතුයි විනිසුරෙක් වෙන්න. ඒ වගේම විනිසුරන් පත්කිරීමේ අයිතිය ජනාධිපතිතුමාට තිබුණාට කමක් නැහැ. හැබැයි විනිසුරෝ වෙන්න ඕනේ අත්දැකීමෙන්, කුසලතාවයෙන්, ජේෂ්ඨත්වයෙන් ඉහළම අය තමයි එතනපත් වෙන්න ඕනේ. මේ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරෝ, අභ්‍යාචනාධිකරණයේ විනිසුරෝ කියන්නේ කජු සංස්ථාවේ, දව සංස්ථාවේ සභාපතිකම් නෙවෙයි. ඒවැදී පක්ෂපාතීත්වයේ තිබුණාට කමක් නැහැ. මේකෙදි තියෙන්න ඕනේ අපක්ෂපාතීව කොන්ද කෙලින් තියාගෙන තීරණ තීන්දු ගන්න පුළුවන්ක. අපේ රටේත් යම් යම් අය පත් කළා. ඒගොල්ලෝ තමන් දැන් උදාහරණ නෙවිල් සමරකෝන්. නෙවිල් සමරකෝන් මැතිතුමා ජේආ ජයවර්ධන ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු කළා. එතුමා ඕස්ට්‍රේලියාවේ නීතිඥයෙක් හැටියට ඉන්නකොට හිතවත්කමට පත් කළේ. හැබැයි එතුමා කොන්ද කෙලින් තියාගෙන තීන්දු දුන්නා. නමුත් අපිට ඒක හැම කෙනාගේම බලාපොරොත්තු වෙන්න බෑ. ඒ නිසා අපිට අද අත්‍යවශ්‍යයි මේ කුසලතාවයේ මත. ඊළඟට අපි විශ්වාස කරනවා යහපාලනයේ ස්ථාවර වෙන්න ඕනේ. ඒකෙදි අපි අනිවාර්යයෙන්ම ඉල්ලා හිටිනවා දූෂණය වංචාව නතර කරන්න මේ දැන් තියෙන දූෂණ මර්ධන අපේ ඒ ඒකකයට බෑ. ඒක දේශපාලන වශයෙන් කවුරු හරි මොනවා හරි එකක් කළොත් ඒක පස්සේ දුවන එකක් තියෙන්නේ. ඒ වෙනුවට අපි නිතරම පැහැදිලි කරලා තිනවා තාක්ෂණික දූෂණය, ඒ වගේම තාක්ෂණික විගණනය ගැන දැනුවත් දැඩි නීති රීති දැන් මේ රටට අවශ්‍යයි. මේ රට අද එක්තරා සංවර්ධන කඩයිමකට ඇවිල්ලා තියෙනවා. මේ කඩයිමෙන් එහාට යන්න මේ ප්‍රශ්නෙම මුහුණ දුන්න තායිවානේ, මේ ප්‍රශ්නෙම මුහුණ දුන්න හොංකොං, මේ ප්‍රශ්නෙම මුහුණ දුන්න සිංගප්පූරුව, මේ ප්‍රශ්නෙට මුහුණ දීලා තියෙනවා අද චීනය, මේ ඉන්දියාව. මොකද මේ වැඩි ආදායම් රටක් වෙනකොට තමයි මේ මහ පරිමාණ ව්‍යාපෘති, මෙගා ව්‍යාපෘති හරහා මේ ප්‍රශ්න පැන නගින්නේ. ඒ නිසා අනිවාර්යයෙන්ම අද අපේ රටට අවශ්‍යයි මේ ව්‍යාපෘති අධීක්ෂණය කරන්න පුළුවන්, මේ ව්‍යාපෘති වල විගණන කටයුතු කරන්න පුළුවන් තාක්ෂණික විගණන කණ්ඩ කොමිසමක්, ස්වාධීන කොමිසමක්, ව්‍යවස්ථාපිත කොමිසමක්, දඬුවම් දිය හැකි කොමිසමක් රටට අවශ්‍යයි. ඒ වගේම අපේ මැතිවරණයේදී අපි දන්නවා අපේක්ෂකයින්ට අතිවිශාල වශයෙන් මුදල් වියදම් කරන්න, ඒ වගේම මාධ්‍ය පාලනය කරන්න ලොකු හැකියාවක් ලැබුණා. ඒගොල්ලෝ මුදල් කොහෙන්ද හොයන්නේ, කොහොමද ඒවට දායක වෙන්නේ කියන එක ගැන කිසිම සොයාබැලීමක් කරන්න හැකියාවක් නැහැ අද මැතිවරණ කොමසාරිස්ට. ස්වාධීන මැතිවරණ කොමිසමක් ඕනේ ව්‍යවස්ථාපිතව. අපේක්ෂකව අරමුදල් ගන්නෙ කොහෙන්ද, වියදම් කරන්නේ කොහොමද, කොහොමද ඒගොල්ලෝ ඒවට මුණ දෙන්නේ කියන එක පිළිබඳ යුක්තිය ඉටුවීමක් තියෙන්න ඕනේ. හිටිගමන් එක එක නියෝග දීලා සෑම කෙනාවම අධෛර්යකරන එකක් නෙමෙයි, යුක්තිය ඉටුවෙන ක්‍රියාදාමයක් තියෙනවා. අපි ඇත්තටම දැනටමත් මැතිවරණ කොමසාරිස්තුමාට අපි යෝජනාවලියක් ඉදිරිපත් කළා තියෙනවා. මෙන්න මේ නිර්ණායක මත ඔබ ක්‍රියා කළ යුතුයි. නමුත් ඔහුට ඒ ක්‍රියාත්මක කරන්න හැකියාවලිය වෙද්දී නැහැ. නමුත් ඔහුට ඒ බලතලය අනිවාර්යයෙන් ලබා දිය යුතුයි. අපි ජාතික හෙළවුරුමය අපේ ඡන්ද ව්‍යාපාරවල ඒ ආදර්ශය රටට දීලා තියෙනවා. ඒක අපි අනාගතෙත් කරනවා. හැබැයි මේක රටේම ආදර්ශය බවට පත් විය යුතුයි. මොකද අපි දැන් දියුණු සමාජයක් විය යුතුයි. තමිල්නාඩුවේ දේශපාලනය මෙහෙ කරන්න දෙන්න බෑ. ඒ වගේම ජාතික ආරක්ෂාව පිළිබඳ කාරණාවලට යටත්ව මිනිසුන්ට තොරතුරු දැනගැනීමේ අයිතිය තියෙනවා. මිනිසු දැනගන්න ඕනේ කොට්ටාවේ ඉඳන් පින්න දුවට පාරට කොච්චර වියදම් වුණාද, ඒ ආදායම දැන් කොහොමද ලැබෙන්නේ, කොහොමද ඒවා පියවන්නේ. මේ විශාල සංවර්ධන යෝජනා ක්‍රම පිළිබඳව, ඒ වගේම අනිකුත් සමාජ ක්‍රියාදාමයන් පිළිබඳ අමාත්‍යාංශවල ටෙන්ඩර් ගැන අවශ්‍ය නම් කෙනෙකුට දැනගන්න පුළුවන්කම තියෙනවා. තොරතුරු දැනගැනීමේ අයිතිය. මේක මේ NGO ප්‍රශ්නයක් නෙමෙයි, මේක දියුණු රටක කෙරෙන්න ඕනේ වැඩක්. හැබැයි ජාතික ආරක්ෂාව සම්බන්ධ තොරතුරු අපි ඉල්ලන්නේ නැහැ. අපි කියන්නේ මේ රටේ ජනතාවට සංවර්ධනයට අපිට බලපාන දේවල් සම්බන්ධයෙන් ජනතාවට ඒ තොරතුරු දැනගන්න
හැකියාව වගකීම තියෙන්න ඕනේ විනිවිද පේන භාවය. ඒ වගේම අපි බුද්ධ ශාසනයේ ආගමික කටයුතු පිළිබඳව කරුණු කීපයක් ඉදිරිපත් කළා තියෙනවා. විශේෂයෙන්ම මේ 9 වෙනි වගන්තියේ සඳහන් වෙනවා බුද්ධ ශාසනයට ප්‍රමුඛ ස්ථානය ලබා දීම. අපි බොහොම ස්තුතිවන්ත වෙනවා සිරිමාව බණ්ඩාරනායක මැතිණියට ජයජයවර්ධන මහත්තයාටත් නිර්භයව මේ කොන්දේසිය 72 ව්‍යවස්ථාවට දැමීම ගැන. ඒක මේ රටේ ඉතිහාසයේ අවශ්‍යතාවයක්. ඒක මේ අනික් ආගම් තලන්න කරපු වැඩක් නෙමෙයි. මේ රටේ ඉතිහාසයේ අවශ්‍යතාවයක්. ඒ අවශ්‍යතාවය ඉටු කර. හැබැයි මේක පැහැදිලි නැහැ. මේ බුද්ධ ශාසනයට ප්‍රමුඛ ස්ථානය දෙන්නේ මොකද්ද කියන එක පැහැදිලි නැහැ. ඒ පිටවන්ද පැහැදිලි කරන පනතක් ගෙනල්ලා ඒ අනුව රටේ ක්‍රියාකාරකම් කෙරෙන්න ඕනේ. සෙසු ආගම් වලට හිරිහැර කිරීමක් එකෙන් අදහස් වෙන්නේ නැහැ. මේ සම්බුද්ධ ශාසනය පෝෂණය කිරීම අවුරුදු 2300ක් තිස්සේ මේ ආගම මේ රටේ පැවතුණා බහුතරයකගේ ආගම හැටියට. එවැන්න කෙරිච්ච ලෝකෙ එකම රට අපේ රට. ඒ නිසා ඒක අනාගතයට රැක ගැනීම අපේ වගකීම. ඒ වගකීම ඉටු කිරීම සඳහා අපි කටයුතු කළ යුතුයි කියලා. ඒ වගේම අපි හිතනවා මේ බුද්ධ ශාසනය සහ අනිකුත් ආගමික කණ්ඩායම් අතර ඇති වෙන ගැටලු විසඳීම සඳහා විශේෂයෙන්ම අපේ ඉහළ ගණයේ භික්ෂුන් වහන්සේලාගේ නායකත්වයෙන් යුතු උත්තරීතර ආගමික මණ්ඩලයක් පිහිටවන්න ඕනේ. ඒ වගේම බුද්ධ ශාසන අමාත්‍යාංශය ජනාධිපතිවරයා පාලනය කරන්න ඕනේ. ඒක අරගෙන ඒ වගකීම දරලා ඒක පාලනය කරන්න ඕනේ. ඒ වගේම අද අපේ රජදරුවන්ගේ ඉඳන් අපේ විහාරස්ථානවලට පුරාවිද්‍යා බිම් වලට දීපු ඉඩකඩ ඒවා අද ඉතාම බරපතල විදිහට විවිධ පුජ්‍යලියෝ විවිධ දේවල් වලට පාවිච්චි කරනවා. ඒ වෙනුවට එම ඉඩම් වල අයිතිය සහතික කරලා ඒවා පොදු කටයුතු බෞද්ධ කටයුතු සඳහා යෙද වෙන ක්‍රමවේදයක් ඇති කරන්න ඕනේ. ඒ වගේම විශේෂයෙන් අපි සඳහන් කරලා තියෙනවා මද්ද්‍රව්‍ය. මද්ද්‍රව්‍ය පිළිබඳව අනුකම්පා විරහිතව ක්‍රියා කරන්න ඕනේ. නැත්තම් මේ රට අපේ අනාගත පරපුර මද්ද්‍රව්‍ය කේන්ද්‍රස්ථානයක් බවට ඒ ආසියාවේ ආශ්චර්ය ඒක බවට පත් වෙන්න නියමිතයි. අද අප්‍රිකාවට මැලේසියාව ඇතුළු ඉන්දුචීන රටවල් වලට විවිධ රටවලින් ගෙන එන මද්ද්‍රව්‍ය බෙදා හරින ප්‍රධාන මධ්‍යස්ථානයක් බවට මේ රටපත් වෙලා තියෙනවා. ඒකට මේ අපේ සංචාරක වීසා ක්‍රමයත් අදින් බලපාලා තියෙනවා. ඒ නිසා මේ පහුගිය කාලේ අත්අඩංගුවටපත් වෙච්ච ඒ කතාවලින් පේන්නේ මේ කොච්චර ගැඹුරු ප්‍රශ්නයක්ද කියන එක. ඒ නිසා මේක අනුකම්පා විරහිතව මර්ධනය කළ යුතුයි කියලා අපි හිතනවා. ඒ වගේම අපි ඉල්ලලා තියෙනවා මේ සිංහල ජනයාගේ උරුමය ගැන. අද සමහර ජාතිකයේ කියන ඇයි සිංහල කියන එක කියා ගන්නත් බෑ. හැබැයි අපි කියනවා යාපනයේ සිංහල පවුල් 6000ක් හිටියා. කරුණාකරලා ඉඩම් අයිතිය ලබා දෙන්න. මඩකලපුවේ ජීවත් වෙච්ච සිංහල පවුල් 3000කට අධික අයගේ ඉඩම් ටික අද නිකන් තියෙනවා. ඒ ඉඩම් අයිතිය ලබා දෙන්න. දෙමළ ජනයාට මුස්ලිම් ජනයාට උතුරේ හා නැගෙනහිර පදිංචි වෙන්න තියෙන අයිතිය. ඒ වගේම දෙමළ ජනයාට කොළඹ සහ අනිකුත් ප්‍රදේශවල ජීවත් වෙන්න තියෙන අයිතිය කරුණාකරලා දැනට සිංහලින්ට බින් අහිමි කරලා තියෙන යාපනය, මඩකලපුව, කිලිනොච්චිය, ඒ වගේම මන්නාරම කියන දිස්ත්‍රික්කවල ලබා දෙන්න ඒ සඳහා අනිවාර්යයෙන්ම අධිකාරියක් පිහිටවලා ක්‍රියා කරන්න කියලා අපි ඉල්ලා හිටිනවා. ඒ වගේම අපේ ජාතික භාෂාවන් විවිධ විශේෂයෙන්ම ශ්‍රී ලංකා ගුවන්විදුලියේ ඉඳන්ම මේ ජාතික භාෂාවට ඉතාම වැරදි විදිහට උච්චාරණය කරනවා. අපි දන්නවා සිංහලට වෙන දේ, අපි දන්නවා ඉංග්‍රීසියට වෙන දේ, අපි සමහර හුඟ දෙනෙක් අපිට කියලා තියෙන දෙමළ භාෂාවේ තත්ත්වය එකයි කියලා. ඒ නිසා මේ භාෂාවන් නිවැරදිව උච්චාරණය කරන්න, නිවැරදිව ප්‍රකාශ කරන්න යම් කිසි නියාමනයක් මේ ජනමාධ්‍ය වල නෑ. එකෙන් අදහස් කරන්නේ මේ ජනමාධ්‍ය වල අදහස් පළ කිරීමේ අයිතියට බාධා කරන්න. භාෂාව නිවැරදිව පරිහරණය කරන්න අවස්ථාවක් දෙන්න ඕන. ඊළඟට අපි විශ්වාස කරනවා මේ ආර්ථික සංවර්ධනයේ යන උපාය මාර්ගයේ වැරදි. පැහැදිලිවම එක කියන්න ඕන. මේ රට මෙතනින් එහාට ගෙනියන්න නම් පාරිසරික විනාශ වලින්, සමාජ අසහන වලින් ගැලවිලා ආර්ථික සෞභාග්‍ය උදා කරගන්න නම් නවෝත්පාදනය, දැනුම පදනම් කරගත් ආර්ථිකයක් ගොඩනගන්න ඕන. අපේ අයවැය කතාවේ දැනුම් පදනම් කරගත් ආර්ථිකයක් ගැන කතා කළා. හැබැයි දැනුම් පදනම් කරගත්ත නිෂ්පාදන අපේ දලදේශීය නිෂ්පාදනයේ 0.9%යි තියෙන්නේ. ලෝකයේ ඒක 30%. අපි ඒ කරා යන උපාය මාර්ගයක යන්න ඕනේ. තිරසර සංවර්ධනයක් ලැබෙන්නේ ඒ මගින්. ඒ නිසා අපේ දරුවන්ට, උගත් දරුවන්ට රැකියාව ලැබෙන, දුප්පත්කම සහමුලින්ම තුනී කරන, ගෝලීය අර්බුදවලට මුහුණ දෙන්න පුළුවන්, ඒ වගේම පිටරටින් ගෙනෙන ආනයන වලට අපේ රට ඇතුලේ ආදේශක හදන්න පුළුවන්, ඒ වගේම අපනයන ධෛර්යමත් කරලා අපනයන ප්‍රමාණය වැඩි කරන්න පුළුවන්, ඒ වගේම අද රටේ තියෙන ප්‍රධාන ප්‍රශ්නේ වෙත්ත ණයවාරික පොලී ගෙවීම රාජ්‍ය ආදායම ඉක්මවා ගිහින් තියෙනවා. ඒ වෙනුවට ඒ ණයවාරික පාලනය කරන්න පුළුවන්, ඒ වගේම මත්පැන් කැසිනෝ ගණිකා ව්‍යාපාර වැනි ව්‍යාපාර අධෛර්යමත් කරලා ඒ විනෝදාස්වාද ආර්ථිකයේ වෙනුවට තිරසාර ආර්ථිකයක් ගොඩනගන්න පුළුවන්, ඒ වගේම නව තාක්ෂණ ප්‍රවණතා, ලෝකයේ තියෙන නව තාක්ෂණ ප්‍රවණතා ශක්තිමත් කරන්න පුළුවන්, නැනෝ තාක්ෂණය, ඒ වගේම ක්වොන්ටම් තාක්ෂණය, ජීව තාක්ෂණය වැනි නව තාක්ෂණයන් ගොඩනංවල රටේ සම්පත් පාවිච්චි කරලා පරිසරයත් සමාජයත් රැකෙන නව සංවර්ධන මාවත කරන. ඒකට අපි සැලැස්මක් ඉදිරිපත් කළා තියෙනවා. අපි නිකම් මේ කටකතාවකට කියන්නේ නැහැ. අපි සැලැස්මක් ඉදිරිපත් කළා තියෙනවා. මේවා කාවවත් කාගවත් විජාතික සැලසුම් නෙවෙයි, මේ රට වෙනුවෙන් අපි ඉදිරිපත් කළ තියෙන සැලසුම්. ඒ නිසා මේවා කාටවත් මේ කොන්දේසි දාලා තියෙන්නේ රට දිනවන්න. මම අර කලින් කිව්වා වගේ පවතින අභියෝග වලට මුහුණ දෙන්න,
වත්මනට ගැලපෙන දේශපාලනයක් හදන්න, සමාජයක් හදන්න, ආර්ථිකයක් හදන්න, ඒ වගේම අනාගතේ ගොඩනගන්න. දැන් මේ රට මැදිආදායම් රටක්. මේ රට දැන් දුප්පත් රටක් නෙවෙයි. මේ රට පුරාම හොඳ මාර්ග පද්ධතියක් තියෙනවා. මේ රට පුරාම හොඳ විදුලි පද්ධතියක් තියෙනවා. මේ රට පුරාම හොඳ දුරකථන පද්ධතියක් තියෙනවා. පරිගණක පද්ධතියක් තියෙනවා. මුළු රටම එක්තරා මැදිආර්ථික රටක් බවට පත් වෙලා තියෙනවා. තාමත් දුප්පත්කම් තියෙනවා, තාමත් විරකියාව තියෙනවා, තාමත් නොදියුණුකම් තියෙනවා, තාමත් මේවට ඇතුල් වීමට නොහැකියාව පිළිබඳ ප්‍රශ්න තියෙනවා. නමුත් රට එක්තරා තැනකට ඇවිල්ලා තියෙනවා. රට ඒ තැනට ඇවිල්ලා තියෙනවනම් ඒ තැනට ගැලපෙන දේශපාලනයකුත් තියෙන්න ඕනේ. ඒ තැනට ගැලපෙන සමාජයක් තියෙන්න ඕනේ, ඒ තැනට ගැලපෙන ආර්ථිකයක් තියෙන්න ඕනේ. අපේ දේශපාලනයේ පාදඩකරණය වෙලා නම්, ආර්ථිකය පාදඩකරණය වෙලා නම් සැලසුමක් නැත්තම් අපේ සමාජය අසහනයටපත් වෙලා තියෙනවා නම් අපට ඒ අනාගතයේ ගොඩනගා ගන්න බෑ මේ ශක්තිමත් තැනකට ආවයි කියලා. ඒ නිසා මේ ශක්තිමත් තැනින් තවත් ශක්තිමත් තැනකට යන්න තමයි අපි මේ යෝජනාවලිය ඉදිරිපත් කරලා තියෙන්නේ. මේ සම්බන්ධයෙන් අපි රජය සමග සාකච්ඡා ගණනාවක් කළා. ඒ වගේම අපි ඒවා අපි ඉදිරියේදී ඒක පිළිබඳ අපේ ගම්මන් පිළ ඇමතුමා සඳහන් කරයි මොන මිනි මට්ටම් වලින්ද කරන්නේ කියලා. ක්‍රියාත්මක කිරීම පිළිබඳව මේ ප්‍රතිපත්ති වශයෙන් එකඟතා ඇති කර ගැනීම පිළිබඳව මේක අපි මහජනයට විවෘත කරනවා. අද ඉඳන් ජනතාවගේ සංවාදයට විවෘත කරනවා. අපි මේක ජනතාව අතරටත් අරන් යනවා. ජාතික හෙළවරුමය මේ ප්‍රතිපත්ති මත අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක වෙනවා. අපි මේ රජයේ ඉන්නවද නැද්ද, එහෙම නැත්නම් ඇමතිකම් දරනවද නැද්ද කියන කාරණේ නෙවෙයි වැදගත්. මේ යෝජනාවලිය, මේ ප්‍රතිපත්තිය රටේ ජයග්‍රහණය කරවීම සඳහා අපි ඉදිරි කාලයේදී කැප වෙන බව ප්‍රකාශයට පත් කරනවා. ඒ වගේම අපි බොහොම පැහැදිලිව ඒක ප්‍රකාශ කළා අපේ පක්ෂ සමුළුවේදී. ඒක අපේ මධ්‍යම කාර්ය සභාවට බලය ලබා දුන්නා. ඉතින් අපිට පුළුවන් අපි දැනට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ අතිගරු ජනාධිපතිතුමා එක්කනේ සාකච්ඡාව ගෙනියන්නේ. ඒ සාකච්ඡාවේ ප්‍රතිඵලයක් නොලැබුණොත් අපිට ඇත්තටම ස්වාධීනව තීරණ තීන්දුව ගන්න වෙනවා ඉදිරි කාලෙදී. ඒ තීරණ තීන්දුව අපි අනිවාර්යයෙන්ම ජනතාවට දැනුම් දීලා තමයි ගන්නෙ. මේමයි ජාතික හෙළවරුමය පොදු විපක්ෂයකට එකතු වෙන තීරණයක් අරගෙන නැහැ මේ වෙනතේ. ඒ බොහොම පැහැදිලි. අපි එහෙම තීරණයක් අරගෙන නැහැ. ඒ වගේම පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීම පිළිබඳ එහෙම සාකච්ඡාවක් අපි කරලත් නැහැ. අපි දැනට සාකච්ඡාවක් කරලා තියෙන්නේ ජනාධිපතිතුමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙත් එක්ක විතරයි. අපි අනෙක් දේශපාලන පක්ෂවලට අපේ යෝජනාව යවලා තියෙනවා. අපි ලබන සතියේ ඉඳන් මේක ජනතාව අතර සංවාදය කරන්නත් අපි බලාපොරොත්තු වෙනවා. පිවිතුරු හෙටක් කියන්නේ දේශපාලනමය ව්‍යාපාරයක් නෙවෙයි. ඒකේ විවිධ කණ්ඩායම්, විවිධ පිරිස් ඉන්නවා. දැන් අපේ ජාතික හෙළවරුමේ විවේචනය කරන පිරිසුත් ඒකේ ඉන්නවා. ඉතින් ඒක අපිට ප්‍රශ්නයක් නෙවෙයි. ඒකනේ ප්‍රජාතන්ත්‍රවාදය. එක එක්කෙනාට තම තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න පුළුවන්නේ. ලාල්කාන්ත මහත්තයාටත් පුළුවන් අපිට බණින්න, එක්සත් ජාතික පක්ෂයේ කිරියල්ල මහත්තයාටත් පුළුවන් අපිට බණින්න. අපිට ඒක කිසිම ගැටලුවක් නැහැ. අපි තාම එවැනි ක්‍රියාදාමයකට එළඹිලා නැහැ. තාමත් අපි රැඳී සිටින්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ. ඒ නිසා අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ක මේක කතා කරගෙන යනවා. සෙසු දේශපාලන පක්ෂය එක්කත් අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක අනන්තය දක්වා යන්නේ නැහැ. ඒක 19 වෙනිදා කියන්නේ තව දින මේ කීපයයිනේ. ඉතින් ඒ දින කීපය ඇතුළත මේ තීරණය එනවා. අපි එකක් බොහොම ස්ථිරව කියනවා. ඔය කාටූන් ඇඳලා රෝමියෝ කරලා නිකන් අපි ඇමතිකම් වලට ලොබ බැඳලා ඒ ඉන්නවා රේ වෙයි කියලා අපිව අවමානයට ලක් කළාට, එහෙම නැත්නම් එහෙ කකුලයි මෙහෙ කකුලයි තියාගෙන ඉන්නවා ප්‍රතිපත්තියක් නැහැ කිව්වට, NGO කාර්යෝ කිව්වට, හොරු කිව්වට, මිනිමරුවකට අපි ඕවයින් සැලෙන්නේ නැහැ. මේ රටේ දේශපාලනයේ පහුගිය කාලේ තීරණාත්මක අවස්ථාවල වෙනස් කළේ කවුද කියලා කිව්වොත් ඒ ජාතික හෙළවරු. අපේ කොඳු හොඳට පණයි. ඒක අපි කියන්න ඕනේ. සමහර පිරිස් කැසිනෝ ආපු වෙලාවේ පොඩ්ඩක් හැංගිලා හිටියා, කතා කරේ නැහැ. සමහර පිරිස් මාවිල්ලාරු අපි යනකොට නිකන් අපිට චෝදනා කළා, යුද්ධය අවුලුණා කියලා. ඒ වගේම කිරිපිටි ප්‍රශ්නේ වේවා, පොහොර පිළිබඳ ගැටලුව වේවා, ග්‍රෑන්ඩ් පාස් වල මහා ගැටුමක් ඇති වෙන්න ගියා. ඔය අද ඉන්න ජාතික වීරයෝ කවුරුවත් ආවද? අර ග්‍රෑන්ඩ් පාස් වල මේ අපේ ජනතාවට ගහන්න ඉන්නල ඔය ජාතික වීරයෝ කවුරුවත් ආවද? ආවේ නැහැ. මේ අපි දෙන්න විතරයි මේ එතෙන්ට ගියේ. එතකොට දර්ග නගරයේ අපේ ජනතාවට ඒ ප්‍රශ්න මතුවෙච්ච වෙලාවේ අමාරු මේ හැංගුණා. උත්තර දෙන්න ආවේ නැහැ. කතා කරේ නැහැ. මොකද අපි ඒක ප්‍රශ්නෙට පැහැදිලිව විවෘතව මැදිහත් වෙලා අපේ ජනතාවගේ යුක්තිය වෙනුවෙන් කටයුතු කළා. ඉදිරියේදීත් එහෙමයි.
ඉදිරියේදීත් අපි අපේ ජනතාවගේ යුක්තිය වෙනුවෙන් කටයුතු කරනවා. ඒ වගේම දූෂණයක්, වංචාවක්, එවැනි ගැටලුවක් තියෙනවා නම් අපි මුලින් කැබිනට් මණ්ඩලය ඇතුලේ කතා කරනවා, ආණ්ඩු පක්ෂය ඇතුලේ කතා කරනවා, අතික ජනාධිපතිතුමත් එක්ක කතා කරනවා. ඒ කිසිතැනක විසඳුමක් නැත්නම් ජනතාවත් එක්ක කතා කරනවා. ඒක තමයි අපේ ප්‍රතිපත්තිය. ඒ ප්‍රතිපත්තිය අපි ඉදිරියේදීත් ක්‍රියාත්මක කරනවා. මේමය ඕන දෙයක් සිද්ධ වෙන්නේ මේ රටේ සිද්ධ වෙලා තියෙන හැමනේ 78 ව්‍යවස්ථාව ආවේ දින කීපෙකින්. පළාත් සභා ක්‍රමය ආවේ මේ පාර ගිනි ගන්න වෙලාවේ දවස් කීපෙකින්. පළාත් සභා පනතාවෙත් ඉන්දුලංකා ගිවිසුම අස්සන්. ඉන්දුලංකා ගිවිසුම අස්සන් කරන්නේ බදාදා ඉරිදා තමයි දැනගත්තේ මෙහෙම ගිවිසුමක් අස්සන් කරනවා කියලා. ගිවිසුමේ තියෙන කාරණා රටේ අගමැතිවත් දැනන් හිටියේ නැහැ. එහෙමනේ උනේ මේ රටේ. ඉතින් අවුරුදු ගානක ප්‍රශ්න දවස් දෙක තුනෙන් බරපතල විදියට 17 දවස් පහක් ගත්තනේ කතා කරන්නේ. දවස් පහෙන්නේ 17 වෙනි මමත් හිටියනේ සාකච්ඡාවල. ඉතින් දිවාරය සාකච්ඡා කළා කරේ ඒක. ඉතින් ඒ වගේ ඕන දෙයක් එනවා එක්තරා තලයකට අහම තමයි ඒක ක්‍රියාත්මක වෙන්නේ. බලමු ඉතිහාසයේ ඒ ක්‍රියාදාය මොකද කියලා. හෙළවුරුම ගැන කියනවා නම් අපි කියන්න තියෙන්නේ ඔය මැති ඇමති পদවි වල වරප්‍රසාද අපි දරුවේ නැහැ. අපි දරුවේ වගකීම්. ඒ වගකීම් අපි නිසියයුරින් ඉටි කරපු බවට මේ රටේ ජනතාවත් ඒ අමාත්‍යාංශවල සේවකකාරක ආදීනුත් සාක්ෂි දරනවා. ඒ නිසා අපිට මේ ඇමති ධූර කියන එක ආභරණයක්වත් හම්බ කරන උපකරණයක්වත් එහෙම නැත්නම් බලයේ දූෂණය දවීමට ක්‍රියාත්මක වෙන බල බලභාණ්ඩයක්වත් නෙවෙයි. රටේ ජාතික වගකීමක් අපි යම් ආදර්ශයක් ලබා දුන්නා දූෂණයෙන් වංචාවෙන් තොරව රාජ්‍ය ආයතන ක්‍රවණ ක්‍රමය ගැන. ඒක රටටම ලබා දෙන්නයි අපට ඕන. අපි විතරක් ඕක පොඩියට හොඳට කරගෙන ඉඳලා වැඩක් නැහැ නේ. මේක රටටම ලබා දෙන්නයි අපේ උත්සාහය. ඒකටයි අපි මේ ඉදිරිපත් වෙලා තියෙන්නේ. ඒක අපි කියන්න ඕනේ. ඒ නිසා ඔය අනික් අය සම්බන්ධයෙන් නගන චෝදනා අපට වළංගු නැහැ. ඉතින් මේක ව්‍යවස්ථාපිත ප්‍රශ්නයක් නේ. ඒ කියන්නේ ව්‍යවස්ථාව පිළිබඳ ප්‍රශ්නයක්. ඒ ව්‍යවස්ථාව පිළිබඳ අපිටත් ඒ 18 වෙනි සංශෝධනය ගැන විවිධ මත තියෙන්න පුළුවන්. නමුත් දැන් ශ්‍රේෂ්ඨාධිකරණයේ ඒ පිළිබඳ අදහසක් පළ කරලා තියෙනවා. ඒක හැබැයි තාමත් පළ වෙලා නැහැ නේද? ඒක පබ්ලික් ડોකියුමන්ට් එක නෙවෙයි. මේ ශ්‍රේෂ්ඨාධිකරණයේ නිගමනයේ කොච්චර තාර්කිකද, කොච්චර නීතියට සහ ව්‍යවස්ථාවට එකඟද කියන කාරණේ ගැන මතයක් කියන්න නම් අපි ඉස්සලා මේක දකින්න ඕනේ. අපි නම් තාම දැකලා නැහැ. දැකලා නැති ලේඛන ගැන අපිට අදහස් දක්වන්න බෑනේ. ඒක කොහොමත් ශ්‍රේෂ්ඨාධිකරණයට අයිති වගකීමක්. මේ හැබැයි අපි එකක් කියනවා, මේ ශ්‍රේෂ්ඨාධිකරණයේ මේ දෙන තීන්දුව පිළිබඳ මහජන විශ්වාසය නම් තහවුරු වෙන්නේ අධිකරණයේ ස්වාධීනත්වයේ පත්වීම් ස්වාධීනත්වයේ සහතික වුණොත් තමයි මේක මහජන විශ්වාසයේ සහතික වෙන්නේ. මෙහෙමයි, අපි ජාතික හෙළවුරුමය අපි එදා ඉඳන් කියපු දෙයක් තමයි අපේ උත්සාහය රජවරු වෙන්න නෙවෙයි. රජවරු වීම සඳහා අවශ්‍ය කරන ප්‍රතිපත්තිය සහ ඒ ක්‍රියාදාමය තහවුරු කිරීම. අපි තාම රජවරු වෙන්න හිතලා නැහැ. විශේෂයෙන්ම